අයිබෝන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම අද 2020 වසරේ පෙබරවාරි මාසේ 12 වෙනිදා තවත් වාසනාවන්ත බදද දවසක් උදහු නවමේ අලුත් දවස නැවුම් දවස ඔබ හැම දෙනාටම සාමය සතුරු සමගිය සෞභාග්‍ය රජේන වාසනාවන්ත සුබ දවසක් වෙන කියලා අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා සුපින්නත්නි සුදීමතුනි අපි මේ දිනවල පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපමණ ගුණ කදම්බේ පිළිබඳව බිඳින් බිඳ කතා කරනවා. උන්වහන්සේ ජීවමානව වැඩුණු කල බෞද්ධ ආමාද්‍ය ජාලය ආරම්භ කරලා ලෝකේ දාන අතර උතුම්ම දානය වුණු ධර්ම දානය සඳහා අප කැපව සමහිත සුව පිණස කියන උදාර තේමාවෙන් දියත් කළ පින්කම් පිළිබඳව කතා කරනවා. ඉතින් ඒ අතරේ අද දවසේ අපේ සාකච්ඡාවට වැඩම කොට වදාළ පානදුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති සද්ධම්ම ජෝතික අති පූජනීය දොඩන්දුවේ සිරිකර නායක ස්වාමීන් වහන්සේව අපි තාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව සාදු කියලා පිළිගන්නවා. උන්වහන්සේ අපේ පෝදා සදහම් සාකච්ඡාවේ ඒ වගේම භාවනා වැඩසටහන්වල ප්‍රමුඛ දේශකයන් වහන්සේ නමක්. ඒ වගේම කුසල ධම්ම හාමුදුරුවෝ සංවිධානය කරපු මහා පිංකම් රාශියකදී දන්සල් පවත්වමින් දායකකාරකාදීන් හා සමග සහ පිරිවර කැටුව පැමිණිලා ඒ සඳහා උදව් උපකාර කරපු තෙරපාණන් වහන්සේ නමක්. පානදුර ප්‍රදේශයේ ඉන්න සදැහැතියන් බෞද්ධ ආමාද්‍ය ජාලයත් එක්ක එකට එක් කරපු ස්වාමින් වහන්සේ නමක්. කුසලදම් හාමුදුරුවෝ බොහොම ප්‍රිය කරපු මිතුරු සමාගමය ඇසුර බොහොම ලෙංගතුව සලකපු ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා අපි උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවට පැමිණෙන්න කියලා. ඒ අනුව උන්වහන්සේ වැඩම කරලා ඉන්න උන්වහන්සේ ගෞරවයෙන් පිළිගන්න ගමන් සාකච්ඡාවට මුල පුරන්නයි සූදානම. අපි හාමුදුරුවනේ කුසල ධම්ම හාමුදුරුවෝ ළඟින් ඇසුරු කරපු නිරන්තරයෙන් ඇසුරු කරපු ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඔබ වහන්සේලා වෙනත් අයවරුන් උන්වහන්සේ දෙස දකින ආකාරයට වඩා වැඩි යමක් දකිනවා. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ පිළිබඳව රූපවාහිනී තිරය ඔස්සේ උන්වහන්සේ මෙහෙවන ධර්මදේශනා ධර්ම සාකච්ඡා සහ කතා කරන දේවල් තුලින් පමණයි බොහෝ දෙනා දකින්නේ. හැබැයි උන්වහන්සේගේ සමුදයාර්ථයේ ජීවිතයේ සමුදයාර්ථය දෙස ගත්තාම අපිට මේ මේ පින්කම් කළා මෙන්න මේ මේ සිදුවීම් අලලා සිද්ධි වார்த்தාවක් ඕනෑ කෙනෙකුට ගෙනෙන්න පුළුවන්. ඒවා වார்த்தා වෙලා තියෙනවා රූප රාමු තුල තියෙනවා හැම දෙයක්ම. හැබැයි ඒ ඇතුළත දිවෙන මහා මනුස්සකම පිළිබඳව නැත්නම් උන්වහන්සේගේ ගුණය පිළිබඳව ඔබ වහන්සේ කොහොමද දකින්නේ කියලා මම කැමතියි ගෞරවයෙන් දැනගන්න. හැම දිනටම තිරුවන් සරණයි. නීතිඥ සසික ජයතිලක මහත්මාණන් මේ වැඩසටහන මෙහෙවීම අතිශය ප්‍රසාදජනකයි. ඒ වගේම ඉතාම සුදුසුයි. අද දවසේ අපේ සාකච්ඡාවට බඳුන්වන්නේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳව. උන්වහන්සේගේ නම කුසල ධම්ම. ඒක ඒ නම විග්‍රහයට ලක් කරන්නේ ධම්මේ කුසලෝ කුසල ධම්මෝ. ධර්මේහි දක්ෂයා කියන අදහසයි. ධර්මේහි දක්ෂතාවය කුසල භාවය යමෙකුට තියෙනවා දෝ කුසල ධර්මයකි. මම මේ කුසල ධම්ම නායක හාමුදුරු පිළිබඳව දකින්නේ බොහෝ විට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ භික්ෂුවගේ චරිතය නිරූපණය කරන වැදගත් පැත්ත සම්බන්ධ කරගෙන. භික්ෂුවක් කෙසේ විය යුතුද? මෙන්න මේ තත්ත්වය ඉතාම හොඳින් වටහාගෙන කටයුතු කළ අපේ සමාජයේ ආදර්ශමත් යතිවරයන් වහන්සේ නමක් හැටියට කුසල ධම්ම නායක හාමුදුරුවෝ මේ මුළු මහත් භික්ෂු සමාජයටම හොඳ ආදර්ශයක්. උන්වහන්සේ එම ආදර්ශය බවට පත් කර ගැනීමට උවමනා කරන ගති ලක්ෂණ උන්වහන්සේ ළඟ තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිය හාමුදුරුවන්ට අපරික්කාය මේ ගිය චේතෝ විමුක්තියා පංච ධම්මා පරිපාකාය සංවත්තති කියලා. මේ ගිය මිනිහෙක් පිරිපුන් වෙන්ට නම් පරිපූර්ණත්වය ඇති කරගන්ට නම් එයා ළඟ ගුණධර්ම පහක් ශක්තිමත් විය යුතුයි කියලා.
එතකොට අපට පැහැදිලි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ගෙනෙක් බලාපොරොත්තු වුණා පිරිපුන් භික්ෂුවක් වෙන්න. ඒ පිරිපුන් භික්ෂුවගේ චරිතය සමාජගත කළ අපේ සමාජ ජීවත් වෙච්ච වටිනා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් කුසල ධම්මනායක හාමුදුරුවෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිරිපුන් මිනිසා නිර්මාණය කරන, පරිපූර්ණ මිනිහෙක් නිර්මාණය කරන ගුණධර්මවල පළවෙනි කාරණාව තමයි කල්යාණ මිත්‍රෝ. කුසල ධම්ම නායක හාමුදුරුවන්ට කල්යාණ මිත්‍රයෝ කොච්චර හිටියද කියලා ගණන් හදන්න සංඛ්‍යාලයක නැතිනේ. ඊතරම් කල්යාණ මිත්‍රයන් පිරිසක් උන්වහන්සේ සමග එකතු වෙලා හිටියා. ඒ කල්යාණ මිත්‍රත්වයේ තියෙන මූලිකම සිද්ධාන්තය තමයි උන්වහන්සේට ඇසුරු කරන්න ලැබුණ වටිනාම උපදේශක කල්යාණ මිත්‍රයන්. අගමහා පණ්ඩිත උත්තරීතර මහානායක මඩිහේ පඤ්ඤාසීය මහානායක හමුතුරු. එක් උසස්ම කල්යාණ මිත්‍රේ. ඊට පස්සේ උන්වහන්සේට ලැබුණා වටිනා උපදේශක කල්යාණ මිත්‍රේ වජිරාරාම වාසී පියදස්සි නායක හමුතුරු. මෙම සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හැටියට කටයුතු කළා. මේ කල්යාණ මිත්‍රයාගේ සෙවණ ආශිර්වාදය කොච්චර හොඳට උන්වහන්සේ ලබා ගත්තද. ඊළඟට උන්වහන්සේට ලැබුණා අස්ගිරි පාර්ශ්වයේ අපවත්ව දාල මහානායක මාහිමිපාණන් වහන්සේ උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහානායක මාහිමිපාණන්. උන්වහන්සේලා උන්වහන්සේට වඩා ඉහළින් වැඩ සිටිමින් කරපු අවවාද අනුශාසනා සහ මඟ පෙන්වීම හොඳට ග්‍රහණය කරගත්තා. එනිසා බුදුහාමුදුරු දේශනා කරනවා කල්යාණ මිත්‍රෝ හිටියට මදි, කල්යාණ මිත්‍රයන්ගේ අදහසට නැමෙන්න ඕනේ, කල්යාණ මිත්‍රයන්ගේ බසට අවනත වෙන්න ඕනේ. අන්න ඒ ගති ලක්ෂණ ඉතාම හොඳින් කුසල ධම්ම නායක හාමුදුරු ළඟ පිහිටලා තිබුණා. බලන්නේ කල්යාණ මිත්‍රත්වය තුළ කොතරම් හොඳ සමාජයට හිතකර කල්යාණ මිත්‍රයෙක් නිෂ්පාදනය කළාද කියලා. ඒ කුසල ධම්ම නායක හාමුදුරු ලැබූ මහා භාග්‍යයක්. ඊළඟට දෙවෙනි පිරිපුන් මිනිහා නිර්මාණය කරන. එතකොට බුදුහාමුදුරුව අපට දේශනා කරනවා පිරිපුන් මිනිහෙක් වෙන්න ඕන නම් ඔබට අනිවාර්ය සාධකයක් හොඳ කල්යාණ මිත්‍රයෝ ටිකක් ඉන්න ඕන කියලා. ඒ වගේම ගිහියය හැටියට අපේ සසික ජයතිලක මහත්මයා හොඳ කල්යාණ මිත්‍රයෙක් හැටියට කොතරම් උන්වහන්සේගේ කටයුතු වලට උපකාර කරමින් මෙහෙවරක් සිද්ධ කළාද. ඉතින් ඊළඟට දෙවෙනි කාරණාව හැටියට බුදුහාමුදුර ඉදිරිපත් කරන්නේ පරිපූර්ණ මිනිහෙක් වෙන්නට නම් සීලවා හොති. ඔහු ළඟ හැදිච්චකම තියෙන්න ඕන කියලා. කය වචනේ දෙකේ සංවර භාවය ඇති සීලය නිරූපණය කරන හැඩතල ලක්ෂණ උන්වහන්සේ ළඟ තිබුණා. කොච්චර ප්‍රියමනාපව හැමෝම එක කතා කළාද කියලා. ඊළඟට බුදුහාමුදුර එහිම දේශනා කරනවා ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර ගෝචර සම්පන්න භාවය කියන්නේ ආචාර සමාචාර දැක්වීම. වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ආපුවාම අනේ උන්වහන්සේ නැගිටලා වැඳලා ගෞරව කරලා වඩා හිඳුවලා කොච්චර ආචාර සමාචාර පිළිබඳ උන්වහන්සේ ළඟ තිබිච්ච අපේ හැදෙන භික්ෂූන් වහන්සේලාට ලොකු ආදර්ශයක් වෙනවා. ඒ නිසා ඒ සීලය නිරූපණය කරන හොඳම පැත්තක් තමයි භික්ෂුවක් ළඟ හොඳ ආචාර සමාචාර තියෙන්න ඕන. කුසල ධම්ම නායක හාමුදුරු ළඟ මේ ආචාර සමාචාර හොඳට තිබුණා. ඒ නිසා පිරිපුන් මිනිහෙක් වෙන්න උවමනා කරන පිරිපුන් භික්ෂුවකට අවශ්‍ය කරන දෙවෙනි කාරණාවෙනුත් උන්වහන්සේ සම්පූර්ණයි. ඊළඟට තුන්වන කාරණාව බුදුහාමුදුරු දේශනා කරනවා යායන් කතා අභිසල්ලේඛිකා කියලා. හොඳ දේවල් හොඳ කතා ශ්‍රවණය කරන්න අහන්න. ඒ අතින් ගත්තාම උන්වහන්සේ කොච්චර පිරිපුන්ද කියන එක අපිට ඕන තරම් සාධක තියෙනවා. හොඳ කතා හොඳ දේශනා උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා ඒව ශ්‍රවණය. ඇතැම් විට අපෙන් පවා යම් යම් දේ අහලා දැනගන්නකොට මට අවශ්‍ය කරන දෙයක් තියෙනවා. ඒක කොතනද තියෙන්නේ කියලා. මේ විදිහට වැදගත් දෙයක් උන්වහන්සේගේ සාකච්ඡාවලට දේශනාවලට අනුගත කරගන්නට උන්වහන්සේ හොඳ දේ හොය හොයා ගියා. හොය හොයා ගිහිල්ලා තමන්ගේ දැනුම පෝෂණය කරගන්න අවශ්‍ය කරන
ශක්තිය නිර්මාණය කරගත්තා. ඒ තුළ කුසල දම් හාමුදුරු හැම වෙලාම යයන් කතා බිසල්ලේකික බුදුපියාණන් වහන්සේ දේශනා කරන හොඳ දේශනාවන් හොඳ කතා ශ්‍රවණය කිරීම පිරිපුන් මිනිහෙකුගේ භික්ෂුවකගේ තියෙන හොඳ ගති ලක්ෂණයක්. ඒ ගති ලක්ෂණය උන්වහන්සේ තුළ හොඳටම තියෙනවා. ඊළඟට හතරවෙනි කාරණාව තමයි ආරද්ධ විරියෝ හෝති. කුසල ධම්ම නායකාරු ළඟ තීච්ච වීරිය කියන එක, පටන්ගත්ත වීරිය කියන එක ඉතාම ඉහළ මට්ටමක තියෙන. මේසා දැවන්ත මාධ්‍ය ආයතනයක් ආරම්භ කරලා ඒක රටපුරා ව්‍යාප්ත කරලා රටට ලෝකයට කළ මේ මහා සේවය සිද්ධ කරන්නට වීරිය නැති මිනිහෙකුට බෑ. ඒ නිසා උන්වහන්සේගේ කායික මානසික වීරිය දෙකම ඉතාම ශක්තිවත්. මට මතකයි සශික මහත්තයා එක් අවස්ථාවකදී දඹදිව වන්දනාවට ගිය වෙලාවේ උන්වහන්සේ කුසිනාරා නුවර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකේ ළඟ තිබිච්ච බුදුහාමුදුරු ආදාහන කළ චෛත්‍ය මල්වලින් විසිතුරු කරලා අලංකාරමත් කළ අවස්ථාවේ උන්වහන්සේ ඒ චෛත්‍ය මතට නැගලා මේ සියලුම තැන් මල්වලින් සරසලා බහින්න ගිය වෙලාවේ වැටුණා. ඉටි වගේකට කකුල වැටිලා, ඉටි වගේකට කකුල මේ කකුලේ වෙලාව ලුක් වෙලා ලොකු අමාරුවක් ආවා. නමුත් මෙන්න පස්සෙන්ද උන්වහන්සේ ආපහු නැගිටලා එනවා. සෑම ඒ අවස්ථාවේ සිදු කළ යුතු හැම පින්කමකටම සම්බන්ධ වුණා. අපි නම් අනිත් පැත්තට ඇල්ල බුද්ධිය ගන්න මේ වීරිය, කායික වීරිය කොච්චර හොඳට තියෙනවද. ඒ වගේම තමයි උන්වහන්සේගේ මානසික වීරියත් ඉතාම ශක්තිමත්. ඒ නිසා ඒ කායික මානසික වීරිය දෙක තුල උන්වහන්සේ කරපු වැඩ කොටස සුළුපටු කළා හිතන්න බෑ. මේ වගේ තවත් කෙනෙකුට මේසා දැවැන්ත කටයුත්තක් කරන්න හයිය තියෙනවද කියලා හිතෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා පිරිපුන් මිනිසෙකුට භික්ෂුවකට අවශ්‍ය කරන හතරවන කාරණාව වීරියක් ඕන. ඒ බුදුරජාණන් වහන්සේ වීරිය හඳුන්වනකොට කියනවා අකුසලානං ධම්මානං පහනාය, කුසලානං ධම්මානං උපාදාය. උන්වහන්සේ කුසල ධර්ම උපාදනයට කළ වීරිය බෝසත් වීරියක් හා සමානයි. ඉතින් ඒ නිසා ඒ පිරිපුන් චරිතය තුළ තියෙන හතරවන කාරණාවත් ඉතාම ශක්තිමත් කළා උන්වහන්සේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පස්වන කාරණාව තමයි පඤ්ඤවා හෝති. උදයත්ති ගාමිනී පඤ්ඤාය සමන්නාගතු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පිරිපුන් මිනිසයා සතු විය යුතු පස්වන කාරණාව ප්‍රඥාවයි. කුසල ධම්ම නායක හාමුදුරු හොඳ ප්‍රඥාවෙන් වැඩ කළ කෙනෙක්. උන්වහන්සේ තුල තිබිච්ච ප්‍රඥාව නිසා තමයි උදයත්ති ගාමිනී පඤ්ඤාය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් ප්‍රඥාවක්. මේ නිසා උන්වහන්සේ බෞද්ධයා ගුවන් විදුලියට රූපවාහිනියට එකතු කළ ආගමික වැඩසටහන්වලට භාවනාව ඉතාම ශක්තිමත් ලෙස උපයෝගී කරගත්තා. භාවනා වැඩසටහන් රාශියක්. භාවනාව උන්වහන්සේගේ ජීවිතයේ ඉතාම වටිනා සංකේතයක් බවට පත් කරගත්තා. ඒ තුළ උන්වහන්සේගේ ප්‍රඥාව තව තවත් ශක්තිමත් වුණා. ඉතින් සශික මහත්මයෝ, උන්වහන්සේ මේ භික්ෂු සමාජයේ ජීවත් වෙච්ච පිරිපුන් භික්ෂූන් වහන්සේලා අතර ඉතාම ඉහළ ගණයේ යතිවරයෙක් කියන එක හැම පැත්තෙම බැලුවහම අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතාමත්ම මැනවින් උන්වහන්සේ විග්‍රහ කළා කුසල ධම්ම හාමුදුරුව පිරිපුන් භික්ෂුවක් කියන කාරණාව පිළිබඳව හේතු සහිතව. උන්වහන්සේට සිහිපත් කරපු සිද්ධිය මට අද වගේ මතකයි. ඒ අවස්ථාවේදී උන්වහන්සේ මලින් සරසලා දාස්පතිය මල් රෝස මල් වලින් අතුරලා පිරිනිවන් මංචකය ලස්සන කරලා නැවත පහලට වැඩම කරද්දි ඉටි පන්දන් දැල්ලලා තිබිච්ච ඒවවල ඉටි වගේකට කකුල ලිස්සලා ගිහිල්ලා පය පැකිලිලා වැටුණා. වැටිලා කකුල උන්වහන්සේට කර කියාගන්න දෙයක් නැති වුණා. අපි කොටින්ම උන්වහන්සේව වත්තම් කරගන්න බැරිම තැන විශේෂකමයිද කමානි මාදුන මෙතන හිමතේ ස්ථානේ හිටියා. අපි උන්වහන්සේව මේ
බෙඩ්ෂීට් එකක් හරි මොකරේ මල් රැගෙන ආපු රෙද්දක් තිබුණා. මල් ඒගොල්ලෝ අරන් ඉන්නේ ලොකු පොට්ටනියක් බැඳගෙන. ඒ මල් ගෙන ආපු රෙද්ද උඩට තියලා තමයි අපි කොන් හතරකින් උන්වහන්සේව අල්ලගෙන වත්තම් කරගෙන ගිය ගොරක්පුර් රෝහලට රැගෙන ගියේ මේ පූජනීය හල්විටික අස්සජි හාමුදුරු, ಭಾರತයේ ප්‍රධාන සංඝනායක කුසිනාරා පුදබිමට ආසන්න උන්වහන්සේගේ සිද්ධාස්ථානයේ තිබෙන්නේ පූජනීය අපේ මාපලගම විපුලසාර ස්වාමීන් වහන්සේ නිර්මාණය කරපු තැනක්. එතන උන්වහන්සේ තමයි මේ ජීප් රථයේ වේගෙන් පදවාගෙන ගියේ. ඒ තරම් අපි ඉක්මනට උන්වහන්සේව රැගෙන යන්න උනාව තිබුණා. අපේ හාමුදුරු කිව්වා වගේ ඒ හාමුදුරු එදා වෙච්ච අස්ති භග්නය මෙහි ඇවිල්ලා විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරමහත්මයාට පෙන්නපුවාම එතුමා ඔළුවේ අත ගහගත්තා, ඔබ වහන්සේ ඇවිද්දද කියලා. උන්වහන්සේ ඇවිද්දා. අපි එදාම රාත්‍රියේ මුළු හැම හෝටලයකම හිටපු ස්වාමීන් වහන්සේලා එකතු වෙලා අපි පරිත්‍රාණ ධර්ම දේශනාවන් කරා. අපි හාමුදුරු මුල් වෙලා ඒ ඊට පස්සේ අනේ පහෝදා කුසල් ධම්ම හාමුදුරුවෝ ඒ කටයුත්තට ගමනේ ඉතිරි ටිකත් සම්පූර්ණ කරලයි ලංකාවට වැඩි. ඒ අප්‍රත්‍ය ධෛර්යය මතක් කරනකොට අදත් පුදුම සහගතයි. ඒ වගේම උදෑසන 3ට විතර අවදි වෙලා මැදියම් රාත්‍රී 12 වෙනකම්ම උන්වහන්සේ කරන්නේ සෑම හිතසුව පිණිස අවශ්‍ය කරන සේවාවන්. අපි හාමුදුරුවනේ අර කතා සරිත් සාගරයේ තියෙනවනේ සංසාර විෂ වෘක්ෂක්ස ධ්වේමේ වා මෘතේ ඵලේ සුභාෂිතං රසාස්වාදං සජ්ජනේ සුච සංගමක් කියලා. මේ සංසාරයේ කියන විෂ වෘක්ෂයේහි අමෘතේ වගේ ඵල දෙකක් තියෙනවා, ගෙඩි දෙකක් තියෙනවා. ඒ දෙක තමයි මේ සුභාෂිතය මේ සත්පුරුෂයන් ආශ්‍රය කිරීමත් හොඳ වචන අහන්න ලැබීමත් කියන කාරණාව. ඒ නිසා කුසලම් මහඳුරන්ට සත්පුරුෂයෝ සිය දහස් ගණනක් අසුර කරන්න පුළුවන් වුණා. ලංකාව විතරක් නෙමෙයි විදේශ රටවල්වල පවා. ඒ වගේම උන්වහන්සේට මේ බණ ධර්මදේශනා, උන්වහන්සේ හොඳ ධර්මදේශකෙක් පමණක් නෙමෙයි බණ අසන්නේ. ඔය යනේන ගමන් වාහනේ වෙනත් නාලිකාවක හරි කොයි ආකාරයක හරි බණක් ඇහුනොත් එහෙම ඒ හාමුදුරුවන්ට ආරාධනා කරනවා අපේ නාලිකාවෙත් බණ කියන්න ඉන්න කියලා. ඒ නිසා හොඳ වචන නිරන්තරයෙන් අහපු, හොඳ මිනිස්සු ඇසුරු කරපු, ඒ සඳහා පින තිබිච්ච ස්වාමීන් වහන්සේ නමක්. අපේ හාමුදුරුවනේ මම කැමති ඔබ වහන්සේ අහලා දැනගන්න මේ සසරේ වාග්ය සම්පත්තිය කියන කාරණාව ගොඩක් බලපානවා නේද? දැන් අපේ පූජනීය පානදුරේ අරියදම්ම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරා කියලා කියන්නේ උන්වහන්සේ අනේ අනේ තැන්වල මේ මහා පරිමාණ පින්කම් සංවිධානය කරලා ලක්ෂ ගණන් සෙනඟ ඇවිල්ලා ඒවැයේ බෝධි පූජා හැම කරලා උන්වහන්සේ පිරිකර පවා අදාළ ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලාට ඉතුරු කරලා එනවලු. කවදාකවත් මෙහි ගේන්නේ නැලු සම්බෝධිය. මොකද සම්බෝධියේ මේ තියෙන තත්ත්වෙට ගොඩ නැගුවේ කුසල ධම්මහාමුදුරුවෝ. එතෙක් මේ තනි තට්ටුවක පොඩි කාමර කීපයක් විතරයි මෙතන තිබිලා තියෙන්නේ කොළඹ හතේ වෙලත්. හැබැයි ඒ අල්පේච්ච ජීවිතය ගත කරපු පානදුරි අරියදම්මහාමුදුරුවෝ බුදුන් වැඳ වැඳ ප්‍රාර්ථනා කරේ පරිවාර සම්පත්තියලු. ඒක මට මේ කුසල ධම්මහාමුදුරුවමයි කිව්වේ. ඉතින් කුසල ධම්මහාමුදුරුවන්ට નિરાයාසයෙන්ම ඔය ඔබවහන්සේ කියපු පියදස්සි හාමුදුරුවන්ගේ අරියදම්ම හාමුදුරුවන්ගේ පහස ලැබපු උන්වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් වෙච්ච මේ බිම උරුම වෙනවා. ඉතින් මේ සඳහා මේ සසරේ පින තියෙන්න ඕනේ නේද අපේ හාමුදුරුවනේ? දැන් පින් කරන්නත් හොඳ තැනක උපදින්න එපා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කුසල ධම්ම හාමුදුරුව කැබිතිගොල්ලෑ ප්‍රදේශයේ පන්සලක ස්වාමීන් වහන්සේ නමක් වුණා නම් මේ සාමිශාල පින්කම් කරන්න බෑ. මේ කොළඹ හතේ මෙතනම උන්වහන්සේට ආධිපත්‍ය ලැබීම ඔබවහන්සේ කොහොමද දකින්නේ මේ සසරේ කරන පින් කවදාරි දවසක අපට එකතු වෙනවා කියන කාරණේ ගැන? ඔව්. සංසාරේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කළ පින් ඇති බව කියන කාරණාව කුසල ධම්ම නායක හාමුදුරන්ගේ චරිතයෙන් ඉතාම හොඳට පැහැදිලිව දකින්න ලැබෙනවා. ඒ මක්නිසාද? උන්වහන්සේගේ පුංචි කාලේ ඉඳලා තරුණ වයසේ ඉඳලා මේ එන ගමන් මගේ ලක්ෂණ හැඩතල ගත්තා. මේ සියල්ලක් පිනත් එක්ක යන ගමනක් බවට පත් වුණා. උන්වහන්සේට ලැබෙන කල්යාණ මිත්‍රෝ ඉතාම ඉහළ මට්ටම. ඒ වගේම උන්වහන්සේට ජීවිතය ගත කරන්න ලැබෙන අවස්ථා, ඒ සියල්ලක් ඉතාම පිනත් එක්ක සම්බන්ධ වුණු දේවල්. ඉතින් කුසල ධම්ම නායක හාමුදුරුවන්ට පෙර කළ පින් ඇති බව කියන එක ඉතාම හොඳින් අවධාරණය කරගන්න පුළුවන්. අපිට මතක් වෙනවා මේ සාලිය කුමාරයා පින පරීක්ෂා කරලා තියෙනවා. මට පෙර පින් තියෙනවා කියන එක ඇත්තද කියලා බලන්න අශෝකමාලත් එක්ක එක අවස්ථාවකදී සාලිය කුමාරයා ගිහිල්ලා තියෙනවා සෑගිරිය වඳින්න. එනකොට මහා වනයේදී සාලිය කුමාරයා කියනවා මේ අශෝකමාලා මට බඩගිනි කන්ට ඕන කියලා.
එතකොට අශෝකමාලා කියන මේ කැලේ කොහෙන් කෑම හොයන්නද? හරි ඔයාටනේ කෑම හොයන්න බැරි, මම කෑම හොයන්නම් කියලා අතේ තීච්ච හැරමිටිය දීලා කියනවා, ඔය ඉස්සරහ තියෙන ගහට මේ හැරමිටියෙන් ගහන්න මට කෑම ඕන කියලා, සාලියට කෑම ඕන කියලා. අශෝකමාලා ගිහිල්ලා හැරමිටියෙන් ගහනකොට ගහේ හිටි වෘක්ෂ දේවතාවය බත් කඳන් හතරක් අරගෙන එළියට එනවා. පින පරීක්ෂා කළා. ඒ වගේ කුසල ධම්මදායක හමුදුරු කෝටුවක් අරගෙන කොතේට හරි ගැව්වනක් උන්වහන්සේට පින පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ මහා පින් ඇති ස්වාමීන් වහන්සේලා. මේ ශාසනික යුගය තුළ අපි දකින ඉතාම ශ්‍රේෂ්ඨ චරිත තුනක් තියෙනවා. එකක් අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ චරිතය. ඉතා දීප්තිමත් චරිතයක්, මහා සේවාවක්. ඊළඟට අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ චරිතය. මේ යතිවර සලකුණු වලදී ඊළඟට අපට දකින්ට ලැබෙන හොඳම සලකුණ තමයි කුසල ධම්මනායක හාමුදුරුවන්ගේ චරිතය. මේ සා දැවන්ත කාර්යභාරයකට ශාසනයට උන්වහන්සේ කොච්චර ආදරය කළාද, ධර්මයට කොච්චර ආදරය කළාද, ධර්මයේ විකෘති කරනවට උන්වහන්සේ තරම් විරුද්ධව කටයුතු කළ කෙනෙක්. මේ මාධ්‍ය ඔස්සේ අතිශයෙන් නිර්භීතව එපා කවුරුවත් මේ ධර්මය විනාශ කරන්න කියලා බය නැතුව හඬ නැගූ මහා යතිවරයන් වහන්සේ නම. ඉතින් ධර්මයට, ශාසනයට, බුදුහාමුදුරන්ට, ධර්මයට, සංඝයා වහන්සේට මේ හැම දෙනාටම අතිශයින් ආදරය කළ ස්වාමීන් වහන්සේ නමක් අපේ අපවත් විවදාල කුසල ධම්මනාය. උන්වහන්සේගේ අභාවය අපවත් වීම පිරිමහන්න තරම් චරිතයක් තියෙනවද කියලත් සැකයි. ඉතරම් මහා හිඩසක් උන්වහන්සේගේ අපවත් වීමෙන් සිද්ධ වුණා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ශාසනික සේවයත් සමාජ සේවයත් කියන හැම පැත්තම ගත්තාම උන්වහන්සේ ඉතාම ඉහලින් මේ කටයුතු වලදී වැඩ සිටිනවා කියන එක අපි අනිවාර්යෙන් හඳුනා ගන්න ඕන ලක්ෂණයක්. එහෙමයි. අපි හැමදෙරේ අපිට අහිමි වී ගිය මේ මහා සම්පත මම හිතනවා බොහෝ දේවල් අපට දායාද කරලා ගියයි කියලා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මහා තෙරපාණන් වහන්සේ නමක් අපවත් වුණාම, මහා නායක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාම ඒ ප්‍රවාහය එතනම ලොප් වෙනවා. නොවේසෙනම් මේ විහාරස්ථාන පාළුවට යනවා. අපි දැකලා තියෙනවානේ මෑත භාගයේ වුණත් පහළ වෙච්ච මහා වාදීබ සිංහයන්න් වහන්සේලාගේ පන්සල්වලට වෙන දේවල් සමහර විට ශිෂ්‍ය අනුශිෂ්‍ය પરම්පරාවන් ගැටුම් ඇති කරගන්නවා පන්සලී අයිතිය සඳහා. හැබැයි කුසල මහඳුරුවරු පින්වන්තයි, වාග්යවන්තයි, උන්වහන්සේගේ සෙවණේ ශිෂ්‍ය පුත්‍රයන්න් වහන්සේ නමක ලෙස හැදී වැඩුණු පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ අතිශය ශ්‍රද්ධා සම්පන්නව කුසල මහඳුරුවෝ නවත්තපු තැන ඉඳලා ඉදිරියට මේ යෂ්ටි රැගෙන යනවා. උන්වහන්සේ සිදු කරපු පින්කම් ඊටත් වඩා මහා ඉහළින් සංවිධානය කරනවා. කුසල මහඳුරුවන්ට පින් සිද්ධ වෙන්නත් එක්ක එතකොට මේ කාරණේදී අපිට මතක් කරන්න වෙනවා දීඝවාපි සෑරදුන් වහන්සේ කේන්ද්‍ර කරගෙන විහාරස්ථාන 10කට බෝධි ප්‍රාකාර නිර්මාණය කරලා ඒ සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේලා 280ක් පූජා කරලා ස්වාමීන් වහන්සේලා 19කට අවශ්‍ය වෛද්‍ය සායන, ඒ වගේම ඖෂධ මංජුසා, රුධිරය පරීක්ෂා කරන මැෂින්, ඒ වගේම අටපිරිකර ඖෂධ කොට්ට, ඖෂධ මෙට්ට ආදී දේවල් සියල්ලම පරිත්‍යාග කරන මහා පින්කමක් තමයි සංවිධානය වෙන්නේ. ඒ වගේම දීඝවාපිය කියන්නේ සෝම ස්වාමීන් වහන්සේ දැඩි ලෙස සටන් කරපු තර්ක විතර්ක වලින් අන්‍යාගමිකයින් පරාජය කරන්නට නිරතුරු වෙහෙසගත් ස්ථානයක්. මොකද හේතුව අපට අයිතිව තිබිච්ච අක්කර 40,000ක් පමණ භූමි භාගයෙන් අද තියෙන්නේ අක්කර 600 ගණක් විතර, ඉතා පොඩි ප්‍රමාණයක්. ඒ නිසා ඒ මහා සුවිසල් පින්බිම හුදකලා පින්බිමක් බවට පත්වන්නට නොදී බුදුහාමුදුරන් වහන්සේගේ, බුදු පියාණන් වහන්සේගේ දිග්නීය ධාතුන් වහන්සේ වැඩ හිඳින සද්ධාතිස්ස රජතුමා විසින් නිර්මාණය කරපු දීඝවාපි සෑරදුන් වහන්සේගේ වටිනාකම ලොවට කියාපානවත් එකම ඒ වෙත යන ගමන් මාර්ගයේ මහා දජ පතාක නැත්නම් කොඩි කණු ස්ථාවරව සම්බන්ධ කරන්නත්, ස්ථාවර වැසිකිරි පද්ධතියක් නිර්මාණය කරන්නත් වජිරහාමුදුරුව සූදානම් වෙනවා. ඒ නිසා මේ උතුම් පින්කම් වලට සහභාගී වෙන්න ඔබ හැම දිනාටමත් ගෞරවයෙන් අපි ආරාධනා කරනවා. ඒ එක්කම මේ දිනවල නීලගිරි සෑයෙන් මතු වුණු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සම්බෝධි විහාරස්ථානයේ ඔබට පූජා පවත්වන්නට
විරාජමානව වැඩ ඉන්නවා. අපි නිර්මාණය කරලා තියෙන අටවිසි බුද්ධ මන්දිර ආකෘතියත් වැඳ පුදාගෙන දැක බලාගෙන සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනා කරගන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. මොකද ඒ සර්වඥ ධාතුන් වහන්සේලා සෑයේ තැන්පත් කරලා නිධාන ගර්භයේ ධාතු ගර්භයේ වැසුවට පසු ඔබට ඒ නරඹන්න ලැබෙන්නේ නැහැ මින් මනත. ඒ නිසා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහකත්වය ඇතිව නීලගිරි සෑයේ තැන්පත් තිබුණු සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට සම්බෝධි විහාරස්ථානයේ වෙත ඔබටත් පුළුවන් රැකියාවට යන්නේ ගමන් හෝ වේවා ඇවිල්ලා යන්න. ඒ නිසා මේ පණිවිඩෙත් අපි ඔබට දෙන ගමන් අපි තාමත්ම ගෞරවණීය නමස්කාරය පුද කරමින් සමුදෙන්නයි සූදානම් වෙන්නේ. පාන්දුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය සද්ධම්ම ජෝතික පූජනීය දුරන්දුවේ සිරිකර නායක ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ ශාසනික කටයුතු තව තවත් දියුණු කරගන්නට තුනුරුවන ගිය අනන්ත මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය අත්වේවා. සසුනට වැඩවඩන්නට උන්වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය වරම් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි උන්වහන්සේට සමුදෙන ගමන් අද පින්බරු දැසනින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.